මෙතෙන්ට ආවහම ඉතාලම දුක්ඛිත තත්ත්වයක් තියෙයි වාඩි වෙන්න ඉඩපහසුකම් නැහැ ඒ වගේම මේ ටොයිලට් එකම ප්‍රමාණවත් නැහැ මිට වඩා ඉඩකඩ මිනිසුන්ට පහසුවෙන් තම කාර්යයන් කරගන්න සුදුසු තැනක් තිබුණා නම් මා හිතන්නේ මිට වඩා හොඳයි කියන්නේ නම්බර්ස් ගන්න අපි උඩින් පල්ලෙහාට එන්න ඕනේ පල්ලෙහා ඒක ගෙවලා ඊට පස්සේ ආපහු උඩට එන්න ඕනේ සර්ටිෆයි කරන්න ඒ වගේ ප්‍රශ්න හරියට තියෙනවා අනිත් එක නම්බර්ස් අපිට දෙනවා ඒ නම්බර්ස් දෙන පිළිවෙලට මේ කතා කරන්නේ නැහැ අපිව හරියට යොමු කරන්නේ නැති එක ඒකෙන් අපි උඩට පහලට ගොඩක් රස්සියාදු වෙන්න උනා ඉඳගෙන ඉන්නත් කැනේ වලදී කිසිම පහසුකමක් නැහැ Yeah, I'm pretty much satisfied with the service I got. I mean, I'm extremely glad to see such a sophisticated system in Sri Lanka, especially in the government sector. So it's much more easy and convenient. කලින් සැරේ රස්තියා දුනා මග පෝලිං වල මේ සැරේ ආවට පස්සේ විනාඩියක් 8ක්වත් දැන් නැතුව වැඩේ කරගන්නවා. දේශ සේවකට දුනා මාත්‍යංශයෙන් අපට වෙනදට වඩා විධිමත් සේවාවක් ලබා දීලා තියෙනවා වෙනදා වගේ අපේ කාලය ගොඩක් වැය වෙන්නේ නැතුව ඉතා කාර්යක්ෂමව නවීන තාක්ෂණ යොදා ගනිමින් කාලය ගොඩාක් ඉතිරි කරලා තියෙනවා. මෙම සේවය ලබා ගැනීමට මෙම කාර්යාලයට මම මීට පෙරත් පැමිණියත් මීට වඩා කාලයක් ගත වුණා. නමුත් දැන් නවීන තාක්ෂණයත් එක්ක තම කඩිනම් සේවාවක් ලබා ගැනීමට හැකියාව ලැබිලා තියෙනවා. ඒ පිළිබඳව ගොඩක් සතුටටපත් වෙනවා. ඒ නිසා ජනතාවට කාලය ඉතාමත් කෙටි කාලයකින් තමන්ගේ කාර්යතාවයන් කරගෙන යාමට හැකියාව ලැබිලා තියෙනවා. පරණ තිබ්බ තැන ගොඩක් අපිට පෝලිං වල ඉන්න වුණා. ඒකට ගොඩක් වෙලා ගියා. ඒක මේ ප්‍රොසෙස් එක ඇච්චර සිස්ටමැටික් විදිහට ගියේ නැහැ. දැන් අලුත් තැන ඇත්තටම ඔක්කොම ප්‍රොසෙස් එක පිළිවෙලට යනවා. ඇත්තටම අපි ඉස්සෙල්ලා පාවිච්චි කරපු සීල් කරලා මැනුවලි කරගෙන යන සිස්ටම් එකට වඩා ඇත්තටම ගොඩක් පහසුයි. මේ තැනට එන්න අපි ගත්තු ලොකු ජයග්‍රහණය. ඒ වගේම එපික් ආයතනය විසින් කරපු සොෆ්ට්වෙයාර් ඩෙවලොප්මන්ට් එකේ ඉතා හොඳ ලක්ෂණ තියෙනවා. මොකද අපිට පරණ රෙකෝඩ්ස් ටික ඔක්කොම ගන්න පුළුවන්කමක් තියෙනවා. ඩොකියුමන්ට්ස් ටික මොනවද කියන දේ මේ තුලින් බලා ගන්න හැකියාව ලැබීම ඉතා විශාල පහසුවක් වෙලා තියෙනවා.